මව්බිම් පුවත්පත වාර්තා කරන ප්‍රභු ආරක්ෂක චණ්ඩි වෑන් ප්‍රත්‍යයකට ගහලා ජීප් දෙකේ නම්බර මෙන්න WPCDA 80.50 WPCAG 0.50 කියලා තියෙන කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ කලගෙඩි හේන ප්‍රදේශයේදී ප්‍රභු ආරක්ෂක ජීප් රථ දෙකකට ඉදිරියෙන් ගමන් කළ වෑන් රථය පසු කර යාමට ඉඩ නොදී මත උරණු ප්‍රභු ආරක්ෂක ජීප් රථවල සිටි නිලධාරීන් වෑන් රථයට පහර දීමේ පුවතක් වාර්තා වේ කියලා සඳහන් කරනවා මව්බිම් පුවත්පත. ඉකුත් ඇසළ පුන් පොහෝ දින මෙම සිද්ධිය වාර්තා වී ඇති අතර මෙම පහර දීම සම්බන්ධයෙන් වෑන් රථයේ රියදුරු 119 පොලිස් හදිසි සමතුම අංකයට ඒ මොහොතේම දැනුම් දීමක් කර ඇත. කලගෙඩි හේන මාර්ගයේ අලුත් වැඩියා කටයුත්තක් හේතුවෙන් ධාවන කටයුතු එක් මන්තිරුට පමණ සීමා කර තිබු බැවින් ප්‍රභු ආරක්ෂක රථ දෙකට ඉදිරියට යාමට ඉඩ දීමට තමාට අවස්ථාවක් නොවූ බව ඔහු පෙන්වා දී ඇත කියලා තමයි වාර්තා කරන්නේ. දුමුදු මේ ඕකේ නම් දෙක තියෙනවා නේද? නම් දෙක තියෙනවාද ඔය වාහන දෙකේ අයිතිකාරයන්? වාහන දෙකේ අයිති එක්කෙනාගේ මේ නම් දෙක නම් මේ පුවත්පතේ නැහැ. ඊයේ පුවත්පත වාර්තා කළා. හැබැයි වාහන දෙකේ හිමිකම් වාහන දෙකේ අංක දෙක තියෙනවා. WD CDA 80.50 WPCAG 0.550 කියන ඩිෆෙන්ඩර් රථ දෙකෙන් තමයි මේ පහර දීම සිදු කරලා තිබෙන්නේ වෑන් රථයේ රියදුරට. දුමිදු අපි මේ දන්නා තරමින් මේ ප්‍රභු ආරක්ෂක රථයක් කිව්වට මෙය ජනාධිපතිතුමාගේ අගමැතිතුමාගේ වෙන්න ප්‍රභු කෙනෙක් මේ ගිහිල්ලා තියෙන්නේ මේ විපක්ෂ නායකතුමාගේ ඇමතිවරයෙක්ගත් අඩුම තරම් මේ පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්වත් මේ ප්‍රභු ආරක්ෂක රථයක් නෙමෙයි මේ. ඔව් මේ ගණන්කාරයෙක් තමයි. ඔය ටීවී වල ගණන් උගන්වන කෙනෙක් කියලා තමයි අපිටත් ආරංචි තියෙන්නේ. මේ එහෙම කෙනෙක් තමයි ඔය ගිහිල්ලා මේ ප්‍රභු කියලා වෙන්න ප්‍රභු. ඒ කියන්නේ අර ඉස්සරහා ජනාධිපතිවරණයටත් එයා මේ ජනාධිපති වෙන්න ඉල්ලන්න සූදානමින් ඉන්නවා කියලා එයා කියනවා. හැබැයි ඉතින් ආව දන්න කෙනෙක් ඇත්තෙත් නැහැ. අනිත් දුමිදු දැන් අපි හිතන්නේ අපි මීට කලිනුත් මේ රටේ මේ වගේ ප්‍රශ්නයක් ඇති වුණා. අර දුමිදු සිල්ලා මන්ත්‍රීවරයා සහ භාරත ලක්ෂ්මී ප්‍රේමචන්ද්‍ර හිටු මන්ත්‍රීවර අතර ඇතුළු වෙඩිතැබීම් සිද්ධියත් සමග මේ ප්‍රභු ආරක්ෂකයින් පිළිබඳව දැන් අපි දැන් සාමාන්‍ය ජනාධිපතිතුමාගේ තිබෙන ජනාධිපති ආරක්ෂකංශය, අග්‍රාමාත්‍යවරයාගේ අගමැති ආරක්ෂකංශය, ඊට අමතරව විපක්ෂ නායකතුමා සහ පාර්ලිමේන්තු මන්ත්‍රීට ලබා දී තිබෙන ඇමතිතුමාට ලබා දී තිබෙන ඇමති ආරක්ෂකංශය මේ සියලු දෙනාටම ක්‍රමවත් පුහුණුවක් මේ ලබා දීලා තිබෙන්නේ. එතකොට ඔවුන්ගේ පුහුණුව මත තමයි ඔවුන්ගේ රාජකාරී කටයුතු කරන්නේ සහ ජනතාවත් එක්ක ගනුදෙනු කරන්නේ. නමුත් දැන් මේ මෑතක සිට මේ දැන් සල්ලි තියෙන මිනිස්සු ව්‍යාපාරික වෙන්න පුළුවන්, ඔයගේ ටියුෂන් මුදල් අයලා වෙන්න පුළුවන්, සමහර මාධ්‍ය නාලිකාවල හිමිකරුවන් වෙන්න පුළුවන්, මේ ඇඟපත තියෙන චණ්ඩි ටිකක් එකතු කරගෙන සුදු පාට ඇඳුම් අඳගෙන මේ වගේ ප්‍රභු ආරක්ෂක නෑ. අතරම ඔය මේ අපේ මාධ්‍යත් වැරදි, මේ ඔයාට ප්‍රභු ආරක්ෂක කියනවාද? ඔව් ඔව්. මේ ප්‍රභු කෙනෙකුත් නෙමෙයි, උන් ආරක්ෂකයෙකුත් නෙමෙයි. ඔව්. ඉතින් මේ චණ්ඩි කණ්ඩායමක් එක්ක යන මිනිහෙක් එච්චරයි කියන්න තියෙන්නේ. මොකද ප්‍රභූවරයෙක් නෙමෙයිනේ, ප්‍රභූවරයෙක් නම් මේ දන්නවනේ හැසිරෙන්න ඕනේ විදිහ, අඩුමතර පොයේ දවසේ හැසිරෙන්න ඕනේ විදිහ. ඉතින් අපිට ලැජ්ජයි මේ වගේ ලොකු වාහන තියාගෙන සල්ලි කොහෙන් හම්බ කරලත් දන්නේ නැහැ. ඒව පිළිබඳවත් හොයාගන්න ඕනේ. මේ නමුත් මේ වගේ අය ජනාධිපතිවරණයකට එනවා කියලා රටට කියන එකත් මහා පාඩුවක්. මොකද මේ අඩුම තරමේ තමන්ගේ විනය පිළිබඳවත් තමන්ට මේ දැනුමක් අවබෝධයක් නැති අය තමයි මේ පුද්ගලයෝ. ඔව්. ඉතින් අපි හිතනවා අපේ රටේ ආරක්ෂක අංශ ඉන්න ඉහළ පෙළේ නිලධාරීන් මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරයි කියලා.